ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔන්න ඉතින් ඩිජිටල් පැන්චෝ අරගෙන අදත් අපි ඇවිල්ලා ඉන්නවා හැමෝම ළඟට අපි කිව්වට ඉතින් අද මම තනියම ඉන්නේ අපේ පැන්චයි අද දවසේදි නැහැ හැබැයි ඉතින් පැන්චයි නැහැ කියලා නැහැ කිසිම අඩුවක් නැතු අපේ පුංචි දුවල පුතාලට හැමදේම ඒ විදිහටම අරගෙන ඇවිල්ලා තියෙනවා ළඟටම ඉතින් මතක් කරන්න ඕනේ අද විශේෂ දවසක්නේ අද අපේ ශිෂ්‍යත්ව පැටව විභාගයට මුහුණ දුන්න ඉතින් බොහොම පරිස්සමෙන් විභාගයට මුහුණ දීලා දැන් ගෙදර ඇවිල්ලා බොහොම පරිස්සමෙන් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා කොහොම නමුත් මතක් කරන්න ඕනේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සෞඛ්‍ය නිලධාරීන් ඒ විතරක් නෙමෙයි ආරක්ෂකංශයේ නිලධාරීන් මේ හැම කෙනෙක්ම ඉතාම ගෞරවයෙන් අපි මේ වෙලාවේ මතක් කරනවා අපේ ජාතියේ දරුවෝ අනාගතේ බාරගන්න ඉන්න අපේම දරුවෝ වෙනුවෙන් මේ කරන සේවාව සහ මේ කරන කැපකිරීම වෙනුවෙන් ඉතින් අපේ දරුවෝත් ඒ හා සමානවම ලොකු කැපවීමක් කරලා අද දවසේදී ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ඒ වගේම අපේ දෙමාපියෝ ලොකු කැපවීමක් කරලා අපේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට වාඩි කර ඒක මං හිතන්නේ අපිට ලොකු ශක්තියක් අපේ රටට ලොකු අභිමානයක් ඉතින් අපි ආශිර්වාද කරනවා අපේ ශිෂ්‍යත්ව පැටවුන්ට වගේම දැන් හෙට දවසේදී උසස් පෙළ විභාගයට පෙනී ඉන්න දුවා දරුවන්ට බය වෙන්න එපා දැක්කනේ දැන් ඔන්න චූටි නංගිල මල්ලිලාද ශිෂ්‍යත්වයට ගිහිල්ලා දැන් සතුටින් ඉන්නවා ඒ වගේ අපේ ආදරණීය දුවා දරුවෝ උසස් පෙළ දුවා දරුවෝ හෙට විභාගයට ගිහිල්ලා ඉතින් තමන්ගේ විභාග කටයුතු ඉවර වෙනකම් බොහොම පරිස්සමෙන් විමසිල්ලෙන් සල්කි උපදෙස් පිළිපැදලා සාර්ථකව ඒ වැඩ කටයුතු කරගන්න කියලා අපි බොහොම ආදරෙන් මතක් කරනවා. හරි එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ මේ ඇතිවුරු වාතාවරණයත් එක්ක අපිට ආපහු නැවත නැවත බොහෝ දේවල් මතක් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මට හිතෙනවා සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලටත් පුංචි පැටවුන්ටත් පොඩ්ඩක් අමතක වෙන්න ඇති ආපහු දැන් යථා තත්වයට හැමදේම පත්වේගෙනම එනකොට අත්සෝදන්න ඒ වගේම මුඛාවරණ පළඳින්න ඒ වගේ දේවල් අමතක වුණාදෝ කියලාත් හිතෙනවා. ඉතින් ආපහු ඒ දේවල් අපි නැවත මතක් කරගෙන අපිත් පරිස්සම් අපිත් ඒ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදමු කියලත් මතක් කරන ගමන් අපි KCC ඉවෙන්ට් එක පැත්තේ යනවා. අද කොහෙන්ද KCC ඉවෙන්ට් එකක් නේද? අද නැහැ අපි ගිය සතියේ ගියානේ ලෝක ළමා දිනේ විශේෂ සැමරුමට කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට අපේ පැංචයියයි සචිනි නැන්දයි. ඉතින් ගිය සතියේ ඔන්න අපි මේ පටිගත කරපු දර්ශන අපේ දුවල පුතාලට ගෙනාවා. තව තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පටිගත කරපු දර්ශන විශේෂ අවස්ථා තව තියෙනවා. පොඩක් බලලෙමුද? පැටවුන්ගේ දක්ෂතා පැටවුන්ගේ ලස්සන ඔන්න බලන්නකෝ. උදෑසනින් ගුවනට එන නුවණ සමග දැනුම බෙදෙන පුංචි අලුවන්ගේ සෙත් ඔබ
කරන මුවපැටවුන් සින්දු කියන හපෙච්චන් येदर नितर दबर करन पूंची मालिया मगे मालिया सुरतला चांडिया मगे मालिया सुरतला चांडिया कोटु अटीचे पूंची सर में एंदान नटने मालिया येदर नितर दबर करन पूंची मालिया मगे मालिया सुरतला चांडिया मगे मालिया सुरतला चांडिया दुवल पुताला पहुगिये मे मारुतु मासे इंदलाम दिग निवाडु कालयक् गत कराने ईट पस्सेने आपहु इस्कोले गिये नेद दैन उन्न आपहु निवाडु काले अविल्ला तियेनवा इतिं मे निवाडु काले मुनादु करन्न पुलुवन् पोत् कियवन्न पुलुवन् अंतर्जालय असुरु करला गुडाक विस्तर होया गन्न पुलुवन् गुडाक देवल गेन विस्तर होयला पोंची पोत् हदन्न पुलुवन् लस्सन लस्सन अलुत् निर्माण करन्न पुलुवन् निवाडु काले इतिं प्रयोजनवत् विदिहट गत कराने कोहोमद किला नंदाय अमुतुवेन् कियन्न ओन्ने पटावुये गेन दन्नवा
කොහොම නමුත් මම මේ කියන්න උත්සාහ කරේ දැන් අපේ මේ සුරේෂ් මාමා ලස්සන කතා කියලා දෙනවනේ ඉතිහාස කතා රජ කතා පුංචි පැටවුන්ට ඉතින් මේ ඉතිහාස කතා රජ කතා සුරේෂ් මාමා කියලා දෙන විදිහට ආසෙ හිතෙනවනේ ඉතිහාසය ඉගෙන ගන්න දැන් අපේ සමහර දරුවෝ ඉතිහාසය විෂයට කැමති නැන්නේ ගොඩාක් විස්තර තියෙන නිසා රජරුවන්ගේ වර්ෂ මතක හිටින්නේ නැහැ කියනවා ඒ රාජ කාලේ පැටලෙනවා කියනවා විස්තර පැටලෙනවා කියනවා පාඩම් කරන්න ගොඩාක් තියෙනවා කියනවා එහෙම කියනවනේ හැබැයි සුරේෂ් මාමා කතාව කියලා දෙන විදිහට දැන් දරුවෝ හරි මාසයි ඉතිහාසය ඉගෙන ගන්න අන්න එහෙම කතාවක් විදිහට ඉතිහාසය පාඩම් කරන්න පුළුවන් නම් වැඩේ හරි ඔන්න කිවි පුංචි රහසක් නැන්ද එහෙනම් අපි සුරේෂ් මාමා ළඟට යන්ද සුරේෂ් මාමා අද ඇවිල්ලා ඉන්නවා කැපිටිපොල වීරයාගේ කතාවේ ඊළඟ කොටස අරගෙන ආයිබෝන් දැන් එතකොට මොකද වෙන්නේ කැප්පටිපොළ තරුණයා ගැන තමයි දැන් රැව් පිලි රැව් දිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ හදවතේ ඔව් 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 හැම වෙලේම උඩට මෝදු වෙලා එන්නේ උඩට මෝදු වෙලා එන්නේ ඒක නිසා රජතුමාට මේකෙන් බේරෙන්න බැරි වුණා ඇයි නිලමවරුත් ඇවිල්ලා කිව්වනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට කැප්පටිපොළ තරුණයා තමයි දක්ෂම කියලා එඩිතරම කියලා වීරයෙක් කියලා නේද ඔව් 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 අශ්වාරෝහකෙක් ඒ විතරක් නෙමෙයිනේ දුනු වායෙක් ඒ විතරකුත් නෙමෙයිනේ නේද ඔව් කඩු හරඹයට දක්ෂයෙක් කියලා කිව්වහම මේවා ඔළුවට හැම වෙලේම එන්න ගත්තා ඒක නිසා රජතුමා මෙන්න මෙහෙම කල්පනා කරන්න ගත්තා අහලා බලන්නකෝ නිලමේවරු කිව්ව කතාවෙත් ඇත්තක් තියෙනවා කැප්පටිපොළව පිටත් කළොත් මාතලේට ජනතාව හිතාවේ ඔහුගේ පරපුරත් මට පක්ෂපාදී කියා සෙබළුනි වහාම පණිවිඩයක් යවන්ට කැප්පටිපොළට මාව මුණ ගැහෙන්න කියා ඉතාම ඉක්මනින් එසේ රජතුමනි කනේද මගේ රත්තරන් දුවේ පුතේ රජතුමාට මෙතනින් එහාට විසඳුමක් තිබුණේ නැහැ පේන මානක වෙන හැබැයි මේ විසඳුමත් රජතුමා දැනගෙන හිටියා ඉතාම හොඳයි කියලා මේ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක බලපුවාම රජතුමාට මෙතනින් එහාට කරන්න දෙයක් නැහැනේ ඒක නිසා රජතුමා අන කරලා යවුවා කැප්පටිපොළ තරුණයාට රාජමාලිගාවට එන්න කියලා දැන් ඊට පස්සේ ආයි රජතුමා කල්පනා කරනවා කොහොමද මේ දේවල් බේරලා දෙන්නේ එතකොට කොහොමද කැප්පටිපොළ තරුණයාට මාතලේ විතරක් බාර දෙන්නේ. ඇයි එතුමට විරුද්ධව ඉන්න නිලමෙවරු මේක දැනගත්ත ගමන් ආයෙත් වෙන ප්‍රශ්නයක් ඇති කරයිද? වෙන කැරැල්ලක් ඇති කරයිද? ආයෙත් කල්පනා කරන්න ගත්තා. ඔය අතරේ මගේ රත්තරන් දුවේ පුතේ මොකද වෙන්නේ? මේ පණිවිඩකරුව යනවා ආශ්‍රයංගේ පිටෙන් කැප්පටිපොළ තරුණයාගේ නිවසට. මේ වගේම තමයි රජතුමාගේ තියෙන රහස් ඔත්තු සේවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා රජතුමා වෙනුවෙන්. ඒ විතරකුත් නෙමෙයි නිලමෙවරු වෙනුවෙන්. රජතුමාට විරුද්ධව හිටපු නිලමෙවරුන්ටත් මේ පණිවිඩේ යනවා මගේ දුවේ පුතේ. හැබැයි රජතුමාට විරුද්ධව හිටියට නිලමෙවරු කැප්පටිපොළ තරුණයාට විරුද්ධ නැහැ. ඇයි? එයා දක්ෂයෙක් කියලා වුණත් දැනගෙන හිටියා. දැන් ඔන්න මගේ රත්තරන් දුවේ පුතේ කැප්පටිපොළ තරුණයා මේ ගැන මොනවද දන්නවද? තාම මේ ගැන මොකුත් දන්නේ නැහැ. හැබැයි කැප්පටිපොළ තරුණයා තමන්ගේ නිවසට වෙලා ඉන්නකොට ඈතින් එනවා දැක්කා අශ්වාරෝහකයෝ මේ පණිවිඩකරුව කියලා ඔව් 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 පුංචි කාලේ ඉඳන් දන්නවනේ තමන්ගේ අපච්චිව හම්බ වෙන්නේ න පණිවිඩකරුව ගැන දැන් ඔන්න කැප්පටිපොළ තරුණයා මෙයාලව දැක්කා දැක්ක ගමන්ම කැප්පටිපොළ තරුණයාගේ අසලට අශ්වයන්ගෙන් පිටෙන් බැහැලා මේ අශ්වාරෝහකෙක් ආවා පණිවිඩකරුවෙක් ආවා ඇවිල්ලා පණිවිඩේ සැලකරා ඔන්න අහන්නකෝ පැමිණියේ මහරජතුමාගේ අනේටු කිරීමට වනරවිල කැප්පැටිපොළ වන ඔබතුමාට ඉතාම ඉක්මනින් රජමාලිගාවට පැමිණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව බැහැදකින් ලෙස රජු දන්වා සිටියා මේක හිතාගන්න පුළුවන් වුණාද බෑ මගේ රත්තරන් දුවේ පුතේ කැප්පැටිපොළ තරුණයාට මේක හිතාගන්න බැරි වුණා රජතුමාගෙන් මේ විදිහ ඉල්ලීමක් කරලා රාජමාලිගාවට එන්න කවුද එතකොට කැප්පැටිපොළ තරුණයාට ඉස්සල්ලාම මතක් වෙන්නේ හරියටම හරි මගේ රත්තරන් දුවේ පුතේ තමන්ගේ අපච්චිව සිහිපත් වුණා. ඇයි මේ වෙලාවේ තමන්ගේ ළඟින්ම ඉන්න ඕනි කෙනා තමයි අපච්චි. අපච්චි හිටියානම් රාජමාලිගාවට යන විදිහ කියලා දෙයි.
රජතුමාත් එක්ක කතා කරන විදිය කියලා දෙයි මොන වගේ තොරතුරුද කියන්න ඕනි කියලා දෙයි ඒ විතරකුත් නෙමෙයි රජතුමාගේ හිත දිනාගෙන ඒ බාර දෙන කාර්ය හොඳට කරන්න කියලා උපදෙස් දෙයි අපිට උනත් එහෙම තමයි නේද රත්තරන් දුවේ පුතේ මොනවා හරි දෙයක් තියෙනවා නම් විභාගයකට යනවා නම් එහෙම නැත්නම් අපේ තියෙන වටිනාම ඉන්ටර්විව් එකට ඒ කියන්නේ අපේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙනවා නම් එතකොට අපේ ළඟම ඉන්න ඕනේ අම්මයි තාත්තයි ඇයි එයාලානේ අපිට තියෙන ලොකුම ශක්තිය එතකොට එයාලා තමයි අපිව දිරිගන්වන්නේ කැප්පටි පොළ තරුණයාටත් මේක හිතෙන්න ගත්තා හැබැයි කැප්පටිපොළ තරුණයා තීරණය කරා මේ වෙලාවේ අප්පච්චි මගේ ළඟ හිටියේ නැති වුණාට ඉන්න දිව්‍ය ලෝකෙක ඉඳලා අප්පච්චි මට උදව් කරනවා මේ දේවල් කරන්න ශක්තිය දෙනවා ඇයි කැප්පටිපොළ තරුණයා දන්නවා පුංචි කාලේ ඉඳලා මේ රට වෙනුවෙන් වැඩ කළ යුතුමයි කියලා අප්පච්චි පෙව්වා වගේ දේවල් කියලා දීලා තියෙනවා ඒ නිසා කැප්පටිපොළ තරුණයා දැනගත්තා මේක තමයි අවස්ථාව කියලා හැබැයි ඒ වගේම කැප්පටිපොළ තරුණයාටත් මගේ රත්තරන් දුවේ පුතේ මේ වෙනකොට ආරංචි වෙලා තිබුණා රට වටේම රජතුමාට විරුද්ධව කැරලි ගහනවා කියලා. දැන් මොකද කරන්නේ? හරි එහෙනම් ඉතින් දැන් යන්න හදන්න පුළි අලුත් වැඩකට දැන් අපේ දරුවෝ දන්නවනේ ඩිජිටල් පැන්ෂෝ වෙතින් අපි මැජික් බලනවා එතකොට ඔරිගමි බලනවා තව ලස්සන සින්දු ලස්සන නිර්මාණ ගොඩාක් දේවල් බලනවනේ නේද ඒ අතරේ අපි හිතුවා ලංකාවේ අපි කොච්චරනම් තියෙනවද දැකලා නැති තැන් කොච්චර තියෙනවද අපි ආසයි හැබැයි අපිට බලන්න යන අවස්ථාව නැහැ තව ලස්සන තැන් ගොඩාක් තියෙනවනේ ලංකාවේ නේද ඉතින් ඒ හැම තැනකටම අපිට සමහර වෙලාවට යන්න වෙන්නේ නැහැ. දැන් කොහොමත් ඉතින් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට ගොඩක් ගමන් බිමන් යන්නත් බෑනේ පුතේ. අන්න ඒ නිසාම අපි හිතුවා අපේ දුවල පුතාලගේ දැනුමටත් අවශ්‍ය වෙන ඒ වගේම දරුවෝ ආස කරන බලන්න යන්න ලේසියෙන් බැරි තැන් හොයාගෙන ගිහිල්ලා දරුවන්ට පෙන්වන්න ඕනේ කියලා. අන්න ඒ වගේ තැනක් තෝරගත්තා. කොහෙ කියලාද හිතන්නේ? පොඩක් බලමුද කොහෙද කියලා. ඔන්න බලන්න කොහෙද කියලා. පුංචි අලවෙක් කන් යන්න හදන්නේ පුංචි අයට වඩා ලොකු අය යන්න තරඟ කරන තැනකට. ඒ තමයි පාර්ලිමේන්තුව. ඔන්න අහගන්නකෝ. 1972 වසරේ සභා සම්මුත වුණු ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 168 දක්වා වැඩි වුණා. මෙන්න මේ නිසා අපේ රටේ ඒ වෙනකොට තිබුණු පාර්ලිමේන්තුවේ ඉඩ මදි හින්දා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න යෝජනා වුණා. ඉතින් දුවේ පුතේ 1982 අපේ රටේ පරිපාලන අගනුවර බවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ පත්වීමත් එක්ක අපේ රටේ අලුත් පාර්ලිමේන්තුව කෝට්ටෙ ඉදිකරන්න තීරණය කරා. 1982 අප්‍රේල් මාසේ 28 වෙනිදා උදෑසන 10:28 තමයි අපේ මේ දැන් දකින පාර්ලිමේන්තුව හදන්න මුල්ගල තියන්නේ. හරි. ඊළඟට අපි මේ දැන් දකින පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නිර්මාණය කරන්න වගකීම පැවරුණේ කාටද කියලා කියමුකෝ. ඒ තමයි එඩ්වර්ඩ් බ්‍රීඩ් සහ ජෙෆ්රි බාවා කියන නිර්මාණ ශිල්පීන්ට. ඒ විදිහට සැලසුම් කරලා අපේ රටේ පැරණි ආරාමික ගොඩනැගිලි සම්ප්‍රදායට අනුව කරපු උත්තරීතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට තමයි අපි දැන් මේ ඇතුල් වෙන්නේ. පාර්ලිමේන්තු ඉදිරි පසම තියෙන ප්‍රධාන දොරටුව. හැබැයි පුංචි දුවේ පුතේ ඔන්න අපිට නම් ඒ දොරෙන් ඇතුල් වෙන්න බෑ. මොකද දන්නවද? ඒ දොර තියෙන්නේ
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටයි ඇමතිවරුන්ටයි. හැබැයි ඔන්න පුංචි ඔයාලට පෙන්වන්න ඕනි නිසාම පාර්ලිමේන්තුවේ පරිපාලනයෙන් අවසර අරන් ඩිජිටල් පැන්චෝ ඒ දොරටුවෙන් ඇතුල් වෙනවා. කැමති නේද? ඔන්න එහෙනම් යමුකෝ. දැක්කද පුංචි දුවේ පුතේ? ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුණු ගමන්ම අපිට දකින්න ලැබෙන පියගැට පෙළ දෙපැත්තේ තියෙන්නේ ආචාර්ය මංජුශ්‍රී මාම තනි රේඛාවෙන් කරපු සිතුවම්. මේ තියෙන්නේ අන්න ඒවා. මේ පියගැට පෙළ දිගේම ගියාම අවසානෙට තියෙන්නේ සභාගර්භයට ඇතුල් වෙන ප්‍රධාන ద్వාරය. මේ ద్వාරය අඩි 12ක් උසයි. අඩි 12ක් පළලයි. ඒවත් ඉතින් දැනගෙන ඉන්න එක හොඳයිනේ. දන්නවද මෙන්න මේ කැටයම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව. සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම. හරි. ඔන්න ඉතින් දුවේ පුතේ දැන් අපි ඇතුල් වෙන්නේ කොහෙටද බලමුකෝ. හරි. දැන් අපි ඇතුල් වෙන්නේ සභාගර්භයට. අර ඉස්සරහින්ම පේන්නේ කතානායකතුමාගේ ආසනය. දැක්කනේ? ආසයිද එතනට යන්න? එතනට යන්න ආසනම් ඉතින් හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳට වැඩ කරන්න ඕනේ. හරි හරි. ඒ ආසනයේ දකුණු පැත්තේ නොයි වම් පැත්තේ නොයි තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට අසුන් පනවල තියෙන්නේ. ඔය පේන්නේ අන්න ඒ ටික. ඊළඟට අපි දැන් යන්න හදන්නේ මහජන ගැලරියට. ඔන්න මතක තියාගන්න. මහජන ගැලරියට යනකොට සද්ද කරන්න බෑ. ෆෝන් පාවිච්චි කරන්නත් බෑ. දැක්කද? මේ ඇතුළු වෙන දොරේ මලවල තියෙන දැන්වීම. ඔන්න බලන්නකෝ. පේනවනේ? ඉතින් පුංචි දුවේ පුතේ, ඔයාලා පාසලෙන් හරි දහම් පාසලෙන් හරි අධ්‍යාපන චාරිකාවකින් පාර්ලිමේන්තුවට ආවොත් මෙන්න මෙතන ඉඳලා තමයි අපේ පුංචි දුවල පුතාලට පාර්ලිමේන්තු සැසියක් බලන්න පුළුවන් වෙන්නේ. කැමතිද ඒ අවස්ථාව උදා කරගන්න? හැබැයි ඉතින් අධ්‍යාපන චාරිකාවකින්ම තමයි එන්න වෙන්නේ. හරි, ඊළඟට කොහෙටද යන්නේ? ඊළඟට අපි යන්නේ පුස්තකාලයට. පුංචි දුවල පුතාලට තිස්කොළ පුස්තකාලයක් තියෙනවනේ නේද? ඒ වගේ පාර්ලිමේන්තුවේ තියෙන පුස්තකාලයක්. මේ පුස්තකාලේ තියෙන පුතේ ලංකාවේ ඒ කාලේ ඉඳන්, ඒ කියන්නේ පැරණිතම හැන්සාඩ් වාර්තාව ඉඳලා වර්තමානයේ දක්වාම හැන්සාඩ් වාර්තාව මේ පුස්තකාලයේ තියෙනවා. ඒක අපිට ගොඩක් වැදගත්. ඒ වගේම ගොඩාක් වටින තවත් කෘති මේ පුස්තකාලේ තියෙනවා. සිංහල කෘති, දමිළ භාෂාවෙන් කෘති, ඉංග්‍රීසි භාෂාවෙන් කෘති ගොඩාක් තියෙනවා. මේ පේන්නේ අන්න ඒ කෘති. ඒ විතරක් නෙමෙයි, තවත් පුදුම හිතෙන දෙයක් කියන්නයි හදන්නේ. අපේ රටේ පළවුණු ඒ කාලේ ඉඳලා පළවුණු හැම පත්තරයක්ම මේ පුස්තකාලේ තියෙනවා. ඔන්න දැන් පේන්නේ අපේ දුවල පුතාලට අන්නේ පත්තර. ඒ කාලේ ඉඳන්ම අද වෙනකම්ම පළවුණු පත්තර තමයි මේ දකින්න ලැබෙන්නේ. බලන්නකෝ කොච්චර තියෙනවද කියලා. දැන් අපි පෙන්වන්න හදන්නේ පාර්ලිමේන්තුවේ තියෙන කෞතුකාගාරය. අපේ දුවල පුතාලට මහජන ගැලරියට යනකොටම මේ කෞතුකාගාරය බලන්න පුළුවන්. මේ පේන්නේ කෞතුකාගාරය. මේ කෞතුකාගාරේ තියෙන පුතේ අපේ රටේ කතානායකවරු අසුන් ගත්ත පැරණි කතානායක අසුන්. ඒවත් බලන්න පුළුවන්. හරි, දැන් ඔන්න මගේ දුවල පුතාලා ආස කරන තැනක් පෙන්වන්න හදන්නේ. ඔන්න බලන්නකෝ. පේනවද? පේනවද කොච්චර මුද්දර තියෙනවද කියලා? මගේ දුවල පුතාලත් විනෝදාංශයක් විදිහට මුද්දර එකතු කරනවනේ නේද? බලන්නකෝ මෙතන තියෙන මුද්දර පාර්ලිමේන්තුවෙන් නිකුත් කරපු, ඒ කාලේ ඉඳලා පාර්ලිමේන්තුවෙන් නිකුත් කරපු හැම මුද්දරයක්ම මෙතන තියෙනවා. සමහර මුද්දර නම් ඇත්තටම අද තමයි අපි දැක්කේ. බලන්නකෝ. හරි, දැන් මම කලින් කිව්වනේ අපේ දුවල පුතාලා අධ්‍යාපන චාරිකාවකින් හරි පාර්ලිමේන්තුවට ආවොත් කොහොමද යන්න පුළුවන් කියලා. මෙන්න මේ පිවිසීමේ දොරටුවෙන් තමයි පුතාලට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අපිට පුතාලට මේ පාර්ලිමේන්තුව බලන්න ආවොත් යන්න තියෙන දොරටුව තමයි මේ. දැන් ඔන්න බලන්නකෝ මේ පින්තූර දිහා. මෙන්න මේ ඡායාරූප එදා ඉඳලා අද වනතුරු පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප තමයි මේ දෙපැත්තේ තියෙන්නේ.
පුදුමත් හිතන නේද අපි ඔන්න අද දවසේදී පුතාලව පාර්ලිමේන්තුවට එක්කන්ගේ චාරිකාව හොඳයිනේ ඉතින් මෙන්න මේ වගේ ලස්සන වටින කියන පුතාලා කවදාවත් ගිහිල්ලා නැති තැන් බලන්න අපි යනවා පුතාලත් එක්ක මෙහෙම යනකොට පුතාලට ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්නේ දැනුමත් වැඩි වෙනවා විනෝදයකුත් ලැබෙනවා ආසත් හිතෙනවා නේද අද දවසක පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තිබුණා නම් කියලානේ හා 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 හරි එහෙනම් ඉතින් අපි ඊළඟ දවසේ තවත් තැනක් මේ විදිහට ලස්සනට බලමු මට හිතෙනවා අද ඩිජිටල් පැන්ෂන් වෙතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මොකද අපි පාර්ලිමේන්තුවත් බලන්න ගියානේ නේද? සමහර දරුවෝ නම් අධ්‍යාපන චාරිකා වලින් පාර්ලිමේන්තුව බලන්න ගිහිල්ලා ඇති. හැබැයි තින් හැමෝටම මේ අවස්ථාව උදා වෙන්නේ නැහනේ. ගිහිල්ලා නැති දරුවන්ටත් මට හිතෙනවා අද පාර්ලිමේන්තුව බලන්න පුළුවන් වුණා කියලා. අපි හැම තැනක්ම බොහොම විස්තරාත්මකව පෙන්වන නිසා. ඉතින් හිතන්නකෝ අන්න ඒ වගේ ලස්සන ලස්සන තව ලංකාවේ තියෙන ලස්සන තැන් බලන්න යන්න අපි හිතාගෙන ඉන්නවා. එතකොට බලමු ඒ තැන් මොනවද විස්තර මොනවද කියලා. ඉතින් ඒව බලන්න ඩිජිටල් පැන්ච් බලන්න ඕනේ. වෙලාවත් ඇවිල්ලා තියෙන අපිට යන්න. මතක් කරන්න ඕනේ අපේ දුවදරුවන්ට Vibe WhatsApp නම්බර එක 0811 95 95 95 මේ නම්බර එකට ඕන වෙලාවක අපිට ඕගොල්ලන්ගේ විවිධ හැකියාවන් තියෙන වීඩියෝස් එවන්න පුළුවන් ලස්සන නිර්මාණ එවන්න පුළුවන් ඕන දෙයක් අපිට එවන්න අදහස් විදිහට දැන් හිතන්නකෝ ඩිජිටල් පැන්ච වෙතට මොනා හරි අලුත් දෙයක් එකතු කරන්න ඕනේ කියලා අදහසක් ආවොත් ඒක උනත් කමක් නැහැ අපිට එවන්න අපි හරි ආසයි මේ දේවල් බලලා තවත් අපේ ඩිජිටල් පැන්ච ලස්සන කරගන්න අපේ දරුවන්ගේ හැකියාවන් මුළු ලෝකෙටම පෙන්වන්න ඒ වගේම ආපහු මතක් කරනවා අපේ උසස් පෙළ දරුවෝ හෙට දැන් විභාගයට යන සූදානමින් ඉන්නේ බය වෙන්න ඕන නැහැ කලබල වෙන්න ඕන නැහැ අනවශ්‍ය බයක් ඇති කරගන්නවා කියලා කියන්නේ ඒක අනවශ්‍යම දෙයක් ඒ නිසා බය නැතුව බොහොම සැහැල්ලුවෙන් හරිම සතුටින් හෙට උදේ විභාගයට යන්න ඒ වගේම අපේ දරුවෝ දිගටම මේ විදිහටම සතුටින් ඉන්න සැහැල්ලුවෙන් ඉන්න සෞඛ්‍ය උපතිස් ඒ විදිහටම පිළිපදින්න හැමෝටම එහෙනම් වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගිහින් යන්නද බයි Jai Jai Sri Lanka.